වැඩි කාලෙ මාස 4යි ගිය අද රටටම කුදෙලාදී. මම බුද්ධ ආගමෙන් කියනවා දිට්ඨ ධම්ම වේදනීය කර්මය තියෙනවා. ඒ වගේම අපේ කතෝලික ආගම පැත්තෙන් කියනනම් ඔය දරදි දෙයක් කරපුවම ඒවට දෙයියෝ පෙන්නලා දෙනවා. ඒ හරියට කල්පනා කරලා බැලුවොත් එහෙනම් මේක අරබුදයක් නිර්මාණය කරලා ආණ්ඩුවක් ගන්නව නේද මිනිස්සු? බොරුවක් මවා පාල ආණ්ඩුවක් ගන්නව නේද? දෙයියන්ගේ බලපෑම දෙන්න ලැබෙනවා ආමයි. අද ලංකාවේ බලන ළමයි ඉස්කෝලේ යන්නේ. ඇයි කොරෝනා පාලනය කරගන්න ක්‍රමයක් තියෙන්නද? වැඩපිළිවෙලක් තියෙන්නද? මතක තියාගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පිම්බුවේ මිනිහා හිස් මිනිහේ පිම්බුවේ මාධ්‍ය දෙරණයි හිරුටයි පින් සිද්ධ වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ වගේ මේ ලෝකේ නැති මිනිහෙක් නැහැ කියලා මිනිස්සු කියුවා. ගෝඨාභය තමයි රට විරුවා කියලා කිව්වා. දැන් රට විරුවා කෙසේද? රට යන්නත් බැහැ මිනිහට, රට ඉඳන් එන්නත් බැහැ ලංකාව. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ හැම දෙයක් තුළම මිනිහෙක්ගේ නොහැකියාව අපිට මේ පුංචි මාස හතරට ඔප්පු වෙලා තියෙනවා. ලංකාවේ ආර්ථිකය ගැන මට වඩා කතා කරන්න ඉරාන් වික්‍රමනාත්තන්ට මහතර වඩා කතා කරන්න වෙන ජගතෙක් නැහැ. එතුමා කියයි අද ආර්ථිකයේ මොකක්ද වෙලා තියෙන තත්ත්වය කියලා. ලංකාවට තව මාස 3ක් 4ක් මේ විදිහට ගියොත් විනාශයි දුවන්න මම්බු වෙන්නේ. සංචාරකෙක් ලංකාවට එන්නේ නැහැ. ඇඟලුම් කංගල් වල බඩු ටික යන්නේ නැහැ. ව්‍යාපාර කරන මිනිස්සුන්ට ව්‍යාපාර නැහැ. වාහනේ ඇද්දාලා දූපකට වාහනේට හයර් එකක් නැහැ. ආණ්ඩුව මොකද්ද කරන්නේ? ආණ්ඩුව තමන්ගේ බලය ගන්න. අයියා මල්ලි වගේ වැඩි කරන්න උත්සාහ කරන. යකාට ගිය රටක් බලවේගයක් ඕනේ නැද්ද මේ තාත්? ඉතින් මේලා අපි බලවේගයකට හැම මිනිහයෙම එකතු කරගන්න ඕනේ නැද්ද? ඇයි අපි මේලා බලවේගයක් හදන්නේ කියන්නේ මේකේ සජිත් ප්‍රේමදාස නායකය කරන්න නෙමෙයි. මේ බලවේගයේ සජිත් ප්‍රේමදාස මහත්තයා අපි නායකත්වයට දාගන්නේ. ඒතුමා තරුණයි, නැවුම්, හොරකමක් නැති නිසා එතුමන අනිත් ඔක්කෝම පක්ෂවල නායකය සහාය වෙදෙන. මේ කුමා වෙල්ගම මහත්තයා ඇවිල්ලා කිව්ව කතාවේදී ආ කිව්වා. මම කිව්වා ගෝඨාභය රාජපක්ෂ කියන්නේ හිස් මිනිහෙක් කියලා. මම මහින්ද රාජපක්ෂට කැමති කියලා ආ කිව්වා. හැබැයි ආ කිව්වා මම ගෝඨාභය රාජපක්ෂට කැමති වුණේ නැහැ කියලා. ආද ඒක මනාවට ඔප්පු වෙලා තියෙනවා. මේක මහා නිකන් අර යා කිව්වට යා වාහන තුනෙන් විතරයි යන්නේ කියලා. සිරන්තිරෝණ යනවා වාහන 22ක විතර. ගෝඨාභය මහත්තයා තුනගෙන සිරන්තිරෝණ 22 ගෙන චමල් රාජපක්ෂ වෙනම යනවා, බැසිල් රාජපක්ෂ තවම යනවා, නාමල් යනවා, යෝෂි යනවා, තිති යනවා, ඔක්කොම යනවා. ඒතර මේකද පැතුම් වෙනස මේ රටේ මිනිස්සු. 69 ලක්ෂයක් පතපු වෙනස ආයෙත් ඇවිත් තියෙනවද කියලා හදවතින් මිනිසුන්ගෙන් අහන්න පටන් ගන්න. අපිට මොකක්ද තියෙන ප්‍රශ්නේ? අපිට තියෙන ප්‍රශ්නේ මාධ්‍යයක් නැතිකම. මොකද මාධ්‍යයට මේ මගේ හැම බුණවල් පෙන්වන්නෙම නැහැ සමහරේ. ඉරුණාලිකාවෙම තියෙන මේ මයික් එකක්වත් නැහැ. මම ඉන්නවා නම් ගේන්නෙත් නැහැ. ඒ වගේ කියලා මිනිසුන්ට කතා කරන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ඒ නිසා අපිට අද ලොකු වගකීමක් අපේ හදවතට තියෙනවා. ඔබේ ගමේ ඉන්න මිනිහකින් කියලා අහන්න අද කොච්චර අවිනිශ්චිත භාවයක්. අද රට වෙලා තියෙන තත්ත්වය අනුව තාම මෙකට වැඩපිළිවෙලක් පේන්න තියෙනවා. දැන් වෙනකන් හරි වැඩපිළිවෙලක් තියෙනවා. හමුදාව දාගෙන නීති එක දාගෙන යමක් කරන එක නෙමෙයි. ඊට වඩා දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕනේ. මේක ලෝකේ තියෙන ප්‍රශ්නයක්. ඒක හරි. ඒත් අපි අද කියනවා අනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ ගැසට් එක වෙනස් කරලා රටේ විශාල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන මොහොතක පාර්ලිමේන්තු ආයෙත් හරි ගැඳවන. රටට මොකද්ද ගන්න ඕනේ තියෙන්නේ කිය මොකද පාර්ලිමේන්තු තියෙන්නේ මිනිස් කුඩු ගහන්න නෙමෙයි. පොත් වලින් ජොන්සන්ට පුටු වලින් ගහන්න නෙමෙයි. පාර්ලිමේන්තු තියෙන්නේ රටට විනයක් වෙලා තියෙන මොහොතකදී පාර්ලිමේන්තුව ගැඳවන්න. මේ මැතිවරණය රැස්වීම කරන එකත් බය නැකයිද? ඉදින් පස්සේ රැස්වීම තහනම්. අද පල්ලිවල පූජාව තහනම්. අදින් පස්සේ. නිකන් හිතන මේක විහිළුවක් නෙමෙයි. දවස් දෙකකට ඉස්සෙල්ලා එකෙනයි දැන් 8යි. ତର මේක පාලනය නොවුනා නම් මොන தத்துவයකට ඇයිද කියන එක පිළිබඳව අපිට ලොකු වගකීමක් තියෙනවා. රටක් නිකන් හිතලා බලන්නකෝ. අපේ ආණ්ඩුව කාලේ කොරෝනා වුණා නම් එහෙම විමලයා මොනා කියයිද? උදේගම්පිලයා මොනා කියයිද? ආ මහින්දානන්දලුතුම මොනා කියයිද? මහා කොරෝනා දොස්තර වරු ටික වෙනවා උන්ගේ. උන්ගේ ආණ්ඩුවට කොරෝනා හදන්නේ මෙහෙමයි, කොරෝනා බේරන්නේ මෙහෙමයි. අද උන්ගේ කටවලට පිට්ටු ගිරලා වගේ වචනයක් කියන්නේ නැහැ. රටක් ඇරිලා ඒගොල්ලන් සැප විඳගෙන ඡන්ද මනාප වලට සටනට ඒගොල්ලන් බැහැගෙන තියෙනවා. නමුත් ඒක මිනිහට උමනාවක් නෑ. අපේ ළමයි ඉස්කෝලේ යන කල මොකද්ද? මොකද්ද යන වැඩපිළිවෙල? මාසෙකමාරක් ළමයි ගෙදර තියාගන්නේ. මේකට මොකද්ද තියෙන වැඩපිළිවෙල? ඉස්කෝලේ වහන්න දාන එක විතරක් නෙමෙයි. ඒත් එක්කම මහා විශාල වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. මම ඔබතුමාට පැහැදිලිව කියන්නම්. මේ ආණ්ඩුවේ මේ මාස 7ට කොච්චර දූෂණ වුණා
ප්‍රතිඵල දකින්න නැති දැන් නීතිය අමුතු තැනකදී. දකින්නවා දින දැන් නීතිය අමුතු වෙන්නේ. පරෙන්තු දානුන් ඉන්නවා එළියේ. පරෙන්තු දාන මිනිස්සේ අර හමුදාවේ හිටපු නිලධාරියෙක්, අපි දැන් නාවික හමුදාවේද කොහෙද? එයා ඉන්නවා ආරක්ෂක ලේකම් ගියාපැත්තේ දෙරණ නාලිකාවේ පෙන්නනවා. යකෝ වරෙන්තෝ තියලා අල්ල ගන්න බෑ. මොන කරුමකට අපි මේ වගේ මිනිහෙක් උස්සන් ගියාද කියන එක ගැන තමයි මට දෙන එකම කනගාටු. හැබැයි මේ ප්‍රශ්න තියෙන වෙලාවේ ඒ වගේ මෛත්‍රීපාල සිරිසේන මම මේ කැබිනට්ටුවේ හිටියා. රනිල් වික්‍රමසිංහ මූණ බල්ලා කතා කරන්නේ නැහැ. ඒත් රනිල් වික්‍රමසිංහ මම ඒ නායකයට අපි පක්ෂෙත් එක්ක පස්ස වෙනුම දෙන්න පුළුවන්. හැබැයි එතුමා ඒ ආණ්ඩුව කරන කාලේ එතුමා කරන්න පුළුවන් උපරිම දේ කරා. ඒ කියන්නේ අපි අගයන් වුණ අපේ නායකයෙක් කියලා අපි ඒක අගයන් දු. එතුමා අඩමු ගන්න ආපු ගමන් පඩි වැඩි කරා. තෙල් මිල බැස්සුවා. දින 100 ඇතුළතදී කීයක් දේවල් දුන්නද මිනිසුන්? පෝෂණ මළු දුන්නා. ළමයින්ට ඉන්ෂුරන්ස් ගෙනල්ලා දුන්නා. අද එකක්වත් තියෙන්නේ. බෙහෙත් ටික ඇස්වලට කාච නොමිලේ දුන්නා. ස්ටෙඩක් වෙලාවට බඩු වලට ගහලා ගන්න ටැක්සි. මේ ආපු ගම් පොඩි චණ්ඩියෙක් වගේ පොඩි චණ්ඩි පාට් එකක් දැලා ඔක්කොම බදු අයින් කරලා දැම්මා. දැන් මොකද වුනේ? මල ගෙලියේ කොරෝනා එහෙන් ආවා, ආරෙන් මේ ප්‍රශ්නාව මේවාව දැන් අන්තිම රට ආදායමක්. රට දුවා ගන්න බෑ. වැඩ කරපු පටන් ගත්ත කිසිම ප්‍රොජෙක්ට් එකකට සල්ලි දෙවලා නැහැ. පාදේ මේ මෙතන මන්ත්‍රීවරු වැඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහලා චෙක් එකක් දෙන උන් රුපියලක් දැකලා නැහැ මේ දවස්වල. සත පහක් නැහැ ආණ්ඩුවට. මහා කයිවාරු කෝටියක් කරේසි මොකද්ද කරේ ආපු කොම සැංග්‍රිලාගේ හැබැයි තුමා නිතිරවත් වික්කා මුංගේ ගෙදරින් ගෙනාවා. ඒ දවස් ඒ මාසෙට කන්න විතරයි ඒක ඉතුරු වුනේ. මාසෙකට පඩි ගෙවන්න විතරයි. දැන් මිනිස්සුන්ට පඩි ගෙවන්න බෑ. සිංහල අලුත් අවුරුද්ද කටේ රට වලන්න නිකන් කොච්චර අඳුරු විදිහ කියලා. දැන් මේක අද රැට කියලා පොඩ ඇස් දෙක කියලා බලන්න මොන තරම් භයානක තැනකද අපි ඉන්නේ කියලා. රට ගැන කිසිම විශ්වාසයක් නැහැ.